සුබ දවසක් ඔබ සියලු දෙනාටම අපි අද පෙරටුගාමි සමාජ අධිපක්ෂයේ විදිහට මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ අද චන්දි ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ ඒ චන්දි ප්‍රකාශය සම්බන්ධෙනුත් අද මැතිවරණය සම්බන්ධ අධිකරණය විසින් නඩුවේදී ලබා දී ඇති නිගමන සම්බන්ධෙනුත් අපේ පක්ෂයේ මතය පළ කරන්න තමයි අපි අද මේ මාධ්‍ය හමුව කැඳවන්නේ. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ පැවසුවා මැතිවරණය කල දැනීමක් කිසිසේත්ම සිදු වෙලා නැහැ. මොකද මැතිවරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශනපත් කිරීමක් සිදු වෙලා නැහැ. ඔහු කියන විදිහට මැතිවරණ කොමිසම විසින් 2023 මාර්තු මාසේ 9 වෙනිදා පළාත් පාලන මැතිවරණය සිදු කරනවායයි කරන ලද ප්‍රකාශය ඒක නීත්‍යානුකූල නොවන එකක් කියලා තමයි කියන්නේ. සා ඔහුගේ ප්‍රකාශයට අනුව නීත්‍යානුකූලව මැතිවරණයක් ප්‍රකාශනපත් කළා නැහැ. ඒ නිසා මැතිවරණයක් කල් දාලත් නැහැ කියන කැකිල්ල නඩු තීන්දුව තමයි ඉදිරිපත් කරන්නේ. නීත්‍යානුකූලව මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නැත්නම් රනිල් වික්‍රමසිංහ නායකයා ලෙස සිටින එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන ගණනාවකට අපමුදල් තැන්පත් කළේ ඇයි? රනිල් වික්‍රමසිංහ නායකයා ලෙස සිටින එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන ගණනාවකට අලියා ලකුණේ නාම යෝජනා බාර දුන්නේ ඇයි? එතකොට මේ ඔක්කොම අලුයම දුතු සිහිනයක් වගේ එකක්ද? කියන්නේ අපමුදල් තැන්පත් කිරීම, නාම යෝජනා බාර ගැනීම, මැතිවරණය සඳහා දින නියම කිරීම, මැතිවරණ ප්‍රචාර කටයුතු ආරම්භ කිරීම මේව ඔක්කොම හීනයක් වගේ එකක්ද? දැන් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා යථාර්ථය අපිට පෙන්වලා දෙමින් ඉන්නේ. එහෙමත් නැතිනම් රනිල් වික්‍රමසිංහ හීනෙක ඉන්න අතර යථාර්ථය වෙන තැනකද තියෙන්නේ. ඉතින් මේක තමයි හරියට විමසලා බලන්න ඕනේ. අද රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ප්‍රකාශය බලනකොට පේන එක තමයි ඔහු උමතුයෙන් පසු වෙනවාද කියන සැකය ඕනෑම කෙනෙකුටම පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ ගෝඨා පිස්සෙක් කියලා තමයි සටන් පාඩ කිව්වේ ජනතාව. රනිල් පිස්සෙක් කියලා හිතන මට්ටමේ ප්‍රකාශයක් අද කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගත. ඒගොල්ලෝ මොකද? රනිල් වික්‍රමසිංහගේ මාමා එකතු වෙලා හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි උන්මත්තක භාවයකින් පෙළෙන පුද්ගලයෙක් විරුද්ධව දෝෂ අභියෝගයක් ඉදිරිපත් කළ යුතුයි කියන තමයි ව්‍යවස්ථාවේ දීලා තියෙන්නේ. ඒකට මේ පුද්ගලයා දැන් කියනවා ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නය. ඒ නිසා ඒ ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීම සඳහා තමයි ප්‍රමුඛතාව දෙන්නේ. ඒ කිය ඔහුගේ තර්කයට අනුව ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවිය යුතු. ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීම දෙවියන් වහන්සේ හරි කවුරු හරි දන්නා එයාට බාර දෙන්න. ඒ ආර්ථික අර්බුදයක් රටක තියෙනකොට ඒ ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීමේ වගකීම ජනතාව විසින් තමයි යම් කාට හරි පවරන්නේ. ඒකට ජනවරමක් අවශ්‍යයි. ඒ අයම කියන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ මූලධර්මයේ ප්‍රධාන එක තමයි මහජන ඡන්දයෙන් පුද්ගලයා තෝරාපත් කළේ නියෝජිත සභාව විසින් තමයි අර්බුදයට උත්තර හරි මොනවා හරි තෝරන්නේ. එතකොට ඒක අපි කියප එක නෙමෙයි. අපි කිව්වේ ඒක එහා ගිය දෙයක්. අපි කිව්වේ ජන සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන. ඒ කියනකොට මේගොල්ලෝ කිව්වා ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී සුපිරි ප්‍රජාතන්ත්‍රවාද තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා. හැබැයි එහෙම කියලා අවසානට දැන් සිද්ධ වෙමින් තියෙන්නේ මොකද්ද? ඒ අයම පිළිගත්ත, ඒ අයම කෙටුම්පත් කරපු, ඒ අයම ව්‍යවස්ථාවලට ඇතුල් කරපු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පවා අලුමෙලු කෙළපිඩක් වගේ විසිකරන තත්ත්වයක් මේ තියෙන්නේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ කියනවා මැතිවරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශයටපත් වෙලා නැහැ. මැතිවරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශයටපත් වුණා. ඒක කරන්න සැල්ලි නැහැ. දැන් රනිල් වික්‍රමසිංහට පෙබරවාරි 4 වෙනිදා නිදහස් දින උත්සව කියලා බාල ගන්න සැල්ලි තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ පොඩි පොඩි ලදරු ආසාවල් සම්පූර්ණ කරගන්න නුවර ඇටාගේ පිටේ ජනරජ ලාංඡනයේ තියලා විහිළුකාර පෙරහැරවල් තියන්න ඒවට කෝටි ගණන් වියදම් කරන්න ඒකට රජයට සල්ලි තියෙනවා. ඒක මහනුවර පෙරහැරට 3-4000 පොලිස් නිලධාරීන් යවන්න පොලිසියට මානව සම්පත තියෙනවා. හැබැයි රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට 24 දෙනෙක් යවන්න ඒකට මානව සම්පත නැහැ. තොර මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ ජනතාව විසින් ජනාධිපතිවරයෙක් ලෙස තෝරාපත් කළ පුද්ගලයෙක් නෙමෙයි. ඔහු අඩුම ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නවත් තෝරාපත් කළ පුද්ගලයෙක් නෙමෙයි. මොකද ඔහු 2022 අගෝස්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළා. ඒ තරඟ කළාදී කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව තීරණය කළා දෙන්නා ඔහු පාර්ලිමේන්තුවටවත් නොයා යුතුයි කියලා. ඒකට අනුව ඔහුට කොළඹ දිස්ත්‍රික්කයේ 80ක් දිනා ගන්නත් බැරි වුණා. පස්සේ මුළු රටේම ජනලයකට වෙලා හම්බුණ ජාතික ලයිස්තු ආසනේ සාමාන්‍ය මූලධර්මයක් තිබුණා, රීතියක් තිබුණා, සම්පදායක් තිබුණා.
ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට යාවිත්තේ ජාතික ලැයිස්තුවේ නම තියෙන අය පරාජිතයි නොයා යුතුයි කියලා. නමුත් ඒකත් උල්ලංඝනය කරලා මාස කාලයකට පස්සේ අවුරුද්දක් ඉක්තුනාට පස්සේ හොරෙන් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි. ඒ හොරෙන් වාඩි වෙච්ච කෙනා ගෝඨාභයගේ තියෙන බෙලහීනකමයි රාජපක්ෂලාගේ නැවත බලයට එම සඳහා හදන කපටි සැලසුම් වල ආධාරකයක් විදිහටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සිදුරු අඩුපාඩුයි පාවිච්චි කරලා දැන් ජනාධිපති පුතිය වාඩි වෙලා ඉන්නේ. එතන මේ පුජ්‍යලා ජනාධිපතිවරයා විදිහට මේ රටේ මිලියන 22ක් ජනතාවගේ කවුරුත් පිළිගන්නේ නැති කියලා අපි හිතන්නේ. එයා ජනාධිපති කියලා එයාම තමයි මන් රජා කී කී ඉන්නලා පොඩි කාලේ සෙල්ලම් ගවලනවා. හැබැයි දැන් මෙතනදී ලොකුම ප්‍රශ්නේ තමයි ජනතාවගේ මතය විමසීම සඳහා ජන වරමක් ලබා ගැනීම සඳහා ජනතාවට ඡන්දය පාවිච්චි කිරීම සඳහා තියෙන මූලික පදනම් මූලික අයිති දැන් මේ උම්මත්තක පුද්ගලයා විසින් උල්ලංඝනය කරමින් ඉන්නේ. මොකද ඔහුගේ තර්කයට අනුව ගත්තොත් එහෙම ආර්ථික අරමුදේට උත්තර හොයන්න තියෙනවා ඒ නිසා නැතිවෙන්න තියන්න බෑ කියන තර්කයට අනුව ගත්තොත් නැත්තේ බලපාල නැතිවෙන්න විතරක් නෙමෙයි. එහෙම ගත්තොත් මහා නැතිවෙන්න තියන්නත්. මොකද හෙට අනිද්දාට ওই කියන විදිහට ආර්ථික අරමුදේ ඉවර වෙන්නේ නැහැ. වර්තමාන මහ බැංකු අධිපතිවරයා නන්දලාල් මහත්තයා ඔහු වරක් ප්‍රකාශ කරා මේ අර්බුදයේ වසර 10ක්වත් යන්නේ ඉඳ තියෙනවා. පොදුවේ ලංකාවේ ඉන්න කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තියෙන මේ අර්බුදයේ අවුරුදු 15ක්වත් ඇයි. දැන් ණය ගෙවන්නේ නැතුව ඉන්න නිසා පොඩ්ඩක් ඒව මේවා තුලනය කරගෙන ඉන්නවා. නමුත් ණය ගෙවන්න උනාට පස්සේ මේක තව වැටෙනවා. මෙතන බරපතලම ප්‍රශ්නයක් තියෙනවා මේ කියන විදිහට. එහෙනම් නැටිවන්න නොකවත්වා සිටින්න සඳහා ආර්ථික අර්බුදයේ කියන එක පාවිච්චි කරමින් ඉන්නේ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි අපි ආර්ථික අපෝ අපිට ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදයට අපේ රටේ ජනතාව මූණ දෙන්නේ රනිල් වගේ ජනවරමක් නැති පෙන්දෙක්ගේ නායකත්වය සහ අර පොහොට්ටුවේ ඉන්න පාදක හොරතක්කඩින්ගේ නායකත්වය යටතේ. නැත්තම් ඒ අර්බුදයට මූණ දෙන්න වෙනත් දේශපාලන නායකත්වයක් ගොඩනගා ගන්නවා. ඒ තීරණය ගන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒ අර්බුදයට මූණ දෙනවා අර්බුදයට මූණ දෙනවා කියලා හරියන්නේ නැහැ. අර්බුදයට මූණ දෙන්නේ කාගේ නායකත්වය යටතේ. ඒක තීරණය කිරීමේ අයිතියක් ජනතාවට තියෙනවා. ජනතාව ඒක සම්බන්ධ නිවැරදි තීන්දුව ගනීද වැරදි තීන්දුව ගනීද ඒව ගැන විවාද තියෙන පුළුවන්. මූලික වශයෙන් ජනතාවට අයිතියක් තියෙනවා ඒක තීරණය කරන්න. අනිත් එක දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ පුද්ගලයා විධායක බලය විතරක් නෙවෙයි ව්‍යවස්ථාදායක බලය අධිකරණ බලය ඔක්කොටම කොට ගන්න දැන් ඉන්නේ. ගහන විතරක් අද පාර්ලිමේන්තුවේ හැසිරුණ විදිහ පාර්ලිමේන්තුවේ අද හැසිරිච්ච විදිහ බලන්න. එකක් තමයි සම්පූර්ණ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා තියෙන කෝප් කමිටු කෝප් කමිටුවේ සභාපති ධූරයට පොහොට්ටුවේම කෙනෙක් දා. පොහොට්ටුවේ රජිත් බණ්ඩාරම දා. එයාගෙන අපි දන්නවනේ. එයාගෙන අපි හොඳටම දන්නවා එයා කවුද කියලා. ඒ නිසා දැන් හොරාගේ අම්මගෙන් පේනහනවා වගේ කෝප් කමිටුවේ විස්තර අහන්න තියෙන්නේ හොරාගේ යාළුවා. ඒක කෝප් කමිටුවට ඒක දා. ඕක ඔහොමම කරා මහ බැංකු වංචාවට. මහ බැංකු වංචාව ආපු වෙලාවේ රනිල් ළගමැති විදිහට කරේ එයාගේ ක්ලාස්මේට්ල තුන් දෙනෙක්. එයාත් එක්ක එකට ඉස්කෝලේ පන්ති වාඩිලා හිටපු සෙට් එකක් දාලා කමිටුවක්. දැන් මේ කරන්නේත් එහෙම. ඊවසේ අද පාර්ලිමේන්තුවේ මේ රනිල්ගේ ඒකාධිපති වියරුවට විරුද්ධ වෙති විපක්ෂ මන්ත්‍රීවරු රනිල්ගේ හැසිරීම අන්තිම නිඳසයි. මොකද පාර්ලිමේන්තුවට ඔය අය තමයි කිව්වේ පාර්ලිමේන්තුවට එහිම වූ සුවයිදී බලයක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද තියෙනවා. ඔහොමනේ කිව්වේ. දැන් මොකක් කිව්වක් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරප්‍රසාද. ඕන මඩක් ගහන්න පුළුවන් ඕන විශ්වාසයක් නැටන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ වරප්‍රසාද වලට හැංගි. දැන් උදාහරණයක් විදිහට ඔය රනිල් වික්‍රමසිංහම මීට කලින් අසත්‍ය ප්‍රකාශ ගණනාවක් කරා. අසත්‍ය ප්‍රකාශ ගණනාවක් කරා. පේටුගාමි සමාජ විපක්ෂය සම්බන්ධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ගැන කිසිදු සාක්ෂියක් නැතුව බොරු චෝදනා කරලා ඒවට විරුද්ධව අධිකරණයට යන්න බෑ. මොකද මිනිහක් කියලා දෙන්නේ පාර්ලිමේන්තුවට. ඉතින් පට්ටපල් බොරුකෝ කුමාර ගුණරත්න සහෝදරයා දිත්තපුරවැසියෙක් කියලා. ඒ කියේ පාර්ලිමේන්තුවට. ඉතින් පාර්ලිමේන්තුව වරප්‍රසාද කියලා කබර ගොයා තල ගොයා කරගන්න න්‍යායෙන් යනවා විරුද්ධවාදීන්ට පහර දෙන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කරනවා. අද මරික්කාර මන්ත්‍රීවරයා නැගිටලා අදහස් පළ කරනකොට මේ ෂටප් සිද්දවුන් කියලා කෑ ගැහුවා නේද ඉතින්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ෂටප් සිද්දවුන් කියන්න පුළුවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවේනේ. එයා කොහොමද රනිල් කොහොමද පාර්ලිමේන්තු අස්සට ඉඳලා මන්ත්‍රීවරුන්ට කතා කරන්න බෑ කියලා. මන්ත්‍රීවරුන්ට කටවහන්න කියන්නේ යාට දැන් අහයිය මොකක්ද? ඒකට ඒක ඇවිල්ලා මේ වෙස් මිනිස්ටර් සම්පදාය අර මේ කියලා ලොකුවට කියන මුළු සම්පදායම උල්ලංඝනය කිරීමක්. දැන් රනිල් හැමතිස්සෙම ඇවිල්ලා කියන්නේ මේ අරගලේ අරකය මේක අරගලේ අරක වැරදි මේක වැරදි. එහෙම කියන්නේ අන්තිමට මේ රනිල් වික්‍රමසිංහ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් ඉන්නවා. ලංකාවේ නැතිවෙන නීතියත් උල්ලංඝනය කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ හැදුණු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන උල්ලංඝනය කරමින් ඉන්නවා. ඒ ඔක්කොටම වඩා ජනතාවගේ සාමාන්‍ය සිහි බුද්ධියට නිගා දෙනවා. සාමාන්‍ය සිහි කල්පනාවක් තියෙන ඕන කෙනෙක් දන්නවනේ බලත් පාලම තියුණක් ඇදවල තියෙනවා.
පළාත් පල නැතිව නෑ නීත්‍ය අනුකූලව කැඳවල නෑ කියලා එකපාරට මේ හාදේ අදවිල්ල කියද්දි මේ මොන විදිහට මැද්දේ මොන જાතිය මිනිස්සු විකාරද ඒකට හිතාගෙන ඉන්නේ දැන් මේ සීබුද්ධිය නෑ කියලා ඩිමෙන්ෂියා හැදලා කියලාද ජනතාව අතීතයේ අමතක වෙන ලෙඩක් තියෙනවා කියලා අඩුම ගානේ ආසන්න සතිය දෙක අමතකයි කියලාද මේ හිතාගෙන ඒකට මේක තාම බරපතල ප්‍රශ්නයක් විදිහට තියෙනවා ඒ අතර දැන් අද රනිල්ගේම රනිල්ලගේ සහ රාජපක්ෂේගේ ගෝලයා අර හිටපු කර්නල්වරයා ඔව් අධිකරණයට ගියානේ නැතිවරණය පැවැත්වීම නැවැත්වීම සඳහා. එතකොට ඒකේ දැන් අද අධිකරණයේ ඊළඟ නඩු දිනේ ලබා දීලා තියෙන මේ 11. ඇත්තටම මුලින් නඩුව විමසද්දී නඩුවේ දිනේ පෙබරවාරි මාසයේ 23 වෙනිදාට දින නියම වෙද්දීම බරපතල සැක සංඛ්‍යා ඇති වුණා මේක සම්මත. ඇති වුණේ මොකද 22 වෙනිදා සිට තැපල් ඡන්ද ආරම්භ වෙන්න නියමිතව තිබුණා. 22 වෙනිදා සිට තැපල් ඡන්ද ආරම්භ වෙන්න නියමිතව තියෙන නැතිවරණයක මැතිවරණය සම්බන්ධ තීන්දුව ගැනීම නඩු දිනයක් 23 වෙනිදාට එද්දී අපි කාටවත් සංඥාවක් කව මේ මැතිවරණය නොපවත්වා ඉන්න තමයි යන්නේ. හැබැයි දැන් හරි පැහැදිලි අද දවසේ දැන් අද අන්තිමට අධිකරණයෙන් නඩුව කල් දාලා තියෙන්නේ මේ මාසේ 11 වෙනිදා. ඒකට මේ මාසේ 11 වෙනිදා නඩුව කල් යනවා කියලා කියන්නේ මැතිවරණය තියෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ මේ මාසේ 11 වෙනිදා. සමහරට ඉදාටත් ඔබ තව කල් යන්නේ ඉඳී. නිසා හරි පැහැදිලි දැන් මේ අවුරුද්ද. මොකද මුලින්ම රනිල් වික්‍රමසිංහ කිව්වා මේ මැතිවරණයක් ළඟක නැහැ මැතිවරණයක් ළඟ තියෙනවා නම් අපි හැසිරෙන්නේ වෙන විදිහකට අපි ජනප්‍රියවාදී වැඩ කරනවා ඒ කාලෙට මැතිවරණයක් ළඟ නැති නිසා අපි අපිට හිතන දේවල් තමයි කරන්න කියලා තමයි පිස්සු වෙන ටික ඔක්කොම කරන්නේ අර මෝඩ මුද්ද වැඩ ටික ඔක්කොම කරන්නේ ඒක කියලා එතකොට දැන් රනිල් වික්‍රමසිංහ ඉතාම පැහැදිලි මැතිවරණයක් නොපවත්වා යෑමේ කාල පරිච්ඡේදයක තමයි මේ ඉන්නේ එතකොට දැන් මේ ඉස්සරහා මේ ඉදිරියේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා දැන් ආර්ථික අර්බුදයේ කිව්වට මොකක්ද අර්බුදේ කාටද අර්බුදේ ඇවිල්ලා තියෙන්නේ දැන් උදාහරණයක් විදිහට ආර්ථික අර්බුදේ කියලා ඉන්ධන මිල ඉහළ නැහැ දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ අන්තිමට ඉන්ධන මිල ඉහළ යාම විසින් සියලු දේවල් වල මිල ඉහළයි මොකද සෑම භාණ්ඩ හා සේවාවලටම ප්‍රවාහන වීදමක් එකතු වෙනවා ඒ නිෂ්පාදනයේදී ඉන්ධන භාවිතා වෙනවා උදාහරණයක් විදිහට මේ අපි සහල් ගත්තා සහල් නිෂ්පාදනයේදී යන්ත්‍ර පාවිච්චි වෙනවා අස්වන් නෙලද්දී සුද්ධ කරද්දී එවගේ යන්ත්‍ර පාවිච්චි කරනවා ඒවට ඉන්ධන පාවිච්චි කරනවා එළවලු වලදී වගේ නම් වතුර මෝටර් පාවිච්චි කරනවා ජල සම්පාදනයට ඒවට ඉන්ධන පාවිච්චි කරනවා දීවරය ඉන්ධන යොදපු බෝට්ටු වල තමයි යන්නේ ඉතින් ඉන්ධන මිල වැඩි කරාට පස්සේ හාල් වල එළවලු වල මේ මාළු වල අනෙකුත් සියලු දේවල් වල මිල ඉහළ යනවා මොකද හැම දෙයකටම ප්‍රවාහන වීදමක් එකතු වෙනවා ඒ ඉන්ධන මිල ඉහළදී ප්‍රවාහන වීදම වැඩි වෙනවා ඒකට ඒ වගේම තමයි විදුලිය විදුලිය මිල වැඩි වෙද්දිත් එහෙමයි විදුලිය ආශ්‍රිත සියලු කර්මාන්ත වල නිෂ්පාදන වල භාණ්ඩ සේවා වල මිල ඉහළ යනවා දැන් උදාහරණයක් විදිහට මේවර විදුලිය මිල ඉහළ යාමත් එක්ක අවන් පාවිච්චි කරලා හදන බනිස් වර්ග කේක් වර්ග හැම එකකම මිල ඉහළ ගිහින් ඡායා පිටපතක මිල පවා රුපියල් 5කින් ඉහළ ගියා මුද්‍රිත පිටපතක් ගන්නේදී ඒ වගේ මිල ඉහළ ගියා මොකද ඒවට විදුලිය පාවිච්චි වෙන නිසා අන්තිමට විදුලිය සම්බන්ධයි සිමෙන්ති නිෂ්පාදනය කියලා සිමෙන්ති කොට එක මිල රුපියල් 200 සියලුම දේවල් වල මිල මිලකින් ඉහළ යන දේ විදුලිය මිල ඉහළ යාමත් ඒකට දැන් මේකට උත්තරේ විදිහට මොකද්ද කිව්වේ මේවා කොස්ට් රිෆ්ලෙක්ටිව් ටැරිෆ් කියලා කිව්වා ඒ කියන්නේ පිරිවැය පරාවර්තනය කරනු ලබන වියදමක් කියලා තමයි මේවට කිව්වේ හැබැයි ඇත්ත මොකක්ද දැන් ඉන්ධන සම්බන්ධ ඇත්ත මොකක්ද මේ වෙනකොට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පල්ලෙහාට ගියලා තියෙනවා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පල්ලෙහාට ගිය තත්ත්වයක් ඇතුලේ රජයේ ලාභාජය සහ රජයේ බද්ද එකතු කරාට පස්සේ සෑම 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින්ම රජය ගන්නවා රුපියල් 98 සෑම 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින්ම රජය ගන්නවා රුපියල් 212 සෑම ඔටෝ ඩීසල් ලීටරයකින්ම රජය ගන්නවා රුපියල් 68 ඉතින් මේක විසින් උද්දමනේ තව වැඩි වෙලා තියෙනවා අපි ගිහිල්ලා යතුරු පැදියකට පෙට්‍රල් ලීටරයක් ගහනකොට ඒකෙන් රුපියල් 98 රුපියල් 100ක් විතර ගෙවන්නේ රජය එතන මේක විසින් දැන් රජය අතික ලෙස ලාභ කොට ගන්නවා ජනතාව සම්පූර්ණ පීඩාවට පත් කරලා තියෙනවා ඒ අර්බුදේ තියෙන කාටද අර්බුදේ තියෙන්නේ දැන් විදුලිය හිතන්නේ ගිය අවුරුද්ද 2022 අවුරුද්ද ගත්තොත් ඒ 2022 අවුරුද්දේ විදුලි බල මණ්ඩලයේ සමස්ත වියදම තියෙන්නේ රුපියල් බිලියන 470.92ක් මේ දල වශයෙන් ගන්න පුළුවන් රුපියල් බිලියන 471ක් තමයි තියෙන්නේ එතන මේකේ ෂර්වීම් සහ මූල්‍ය සේවා වියදම් ටික අතහැරියට පස්සේ යන්ත්‍ර ෂර්වීම් වගේ දේවල් මේකට අතුල් කරන්න බෑනේ සාමාන්‍යයෙන් මෙහෙයුම් වියදම ඔපරේෂන් කොස්ට් එක දෙන රුපියල් බිලියන 400ක් රුපියල් බිලියන 400ක මෙහෙයුම් වියදමක් තියෙන තත්ත්වයකදී මේ අවුරුද්දේ රුපියල් බිලියන 722ක් අපේක්ෂා කරනවා කියලා කියනවා විදුලි බිල වැඩි කිරීම හරහා එතකොට දැන් මේ විදුලියේ පිරිවැය අය කළා නෙමෙයි මේ තියෙන්නේ සම්පූර්ණයෙන් කරලා තියෙන්නේ
ඒකේ ලාභ ගන්න ඒ ලාභයේ බර නැවත ජනතා මත පටවලා තියෙනවා. ඒ ලාභ ගන්න වෙන දෙයකට නෙමෙයි මේක ඉක්ුණා. මොකද සුසිල් ප්‍රේමදාන්ත කිව්වනේ පාදුලිව කවුරුත් ගන්න නැහැ ලාභය ගන්න කියලා. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ කොටස් 18කට කඩලා සමාගම් 18කට විකුණන්නේ යනවා. ඒක විකුණන්නේ යන්නේ ඒක ලාභ වෙන්න ඕනේ. ඒ නිසා දැන් ඒ විකිණීමට අදාළ යටිතල පහසුකම් හදන එකේ සමස්ත බර ජනතා මත පටවලා. ඒ නිසා අර්බුදේ රනිල් අර්බුදේ අර්බුදේ කොට අර්බුදේ දෙන්නේ රනිල්ලට නෙමෙයි. අර්බුදේ දෙන්නේ සාමාන්‍ය ජනතා. මොකද හැම එකම cost reflective කියනවා පිරිවැය පරාවර්තනය වෙන පරිදි තමයි ඔක්කොම කරන්න කියන්නේ. හැබැයි දැන් පාර්ලිමේන්තුවේ කෑමේ එක cost reflective. ඒ කෑම එක හදන්න යන වියදම කීයද? ඒකට ගෙවන්නේ කීයද? ඒක ඕක ඇහුවට පස්සේ කියනවා ඒව පාර්ලිමේන්තුව වරප්‍රසාද. ඒව මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද. ඔහොමයි කියන්නේ. ඒ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කුකුල් මාසෙක කෑම එකක් ගන්න එක නෙවෙයිනේ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කියන්නේ මන්ත්‍රීවරු කතා කිරීම. මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමයි ඉතින්. එතකොට පාර්ලිමේන්තුවේ මැද්දට අර මේ අම්බලමේ පිනා වළං කඩේට පැනනවා වගේ පැනලා මේ මොකද්ද ඒක කරේ? හරක පැනලා හලන් මේ වලන් ටික කුඩු කරා වගේ දැන් අද පාර්ලිමේන්තුව මැදට පැනලා කෑ ගහනවා කටවහන්න. ඒක දැන් ජනතාව මම හිතන්නේ මේ සම්බන්ධයෙන් තම බරපතල තීරණයක් ගත යුතු තියෙනවා. ජනතාව බරපතල තීරණයක් ගත යුතු තියෙනවා. මොකද අරුමුදේ කිච්ච අරුමුදේ අපි මතනම් පටවන්නේ ඔක්කොම බදු අපි මතනම් පටවන්නේ. දැන් මේ වෙනකොට විශාල වශයෙන් බදු වැඩි කරලා තියෙනවා. දරපතියන්ට බදු සහන දීලා තියෙනවා. මහා පරිමාණ සමාගම් 2022 අවුරුද්දේ විතරක් රුපියල් බිලියන් 201ක්. ඒ රුපියල් කෝටි 20000ක බදු නොගෙවා පැහැරහැරුවා. එහෙම නොගෙවා පැහැරහැරන අයට විශේෂ වරදාන වරප්‍රසාද සහ දේශපාලන අනුග්‍රහය සැපයුවා. ජනතාවට සම්පූර්ණ බදු බලපටවලා. රනිල් වික්‍රමසිංහගේ යාළුවා අර්ජුන් ඇලෝසියස්ටයත් මෙන්ඩිස් අරක්කු සමාගම රුපියල් බිලියන් 2ක් සුරාබදු ගෙවුවේ නැහැ. ඒ ගෙවුවේ නැති නිසා සුරාබදු දෙපාර්තමේන්තුව ඔහුට නඩු පැවරුවා. ඒ වගේම මෙන්ඩිස් සමාගමේ ආරක්ෂක නිෂ්පාදන බලපත්‍රය අත්දැකීම. ඒතර රනිල් වික්‍රමසිංහ බලය හම්බුන ගමන් මතක කරේ නීතිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයා දෙන්නට බලපෑම් කළා නඩු අයින් කරගන්න. නඩු අයින් කර දැන් අන්තිමට කරලා තියෙන සත පහක්වත් බදු ගෙවන්න නැතුව ආරක්ෂක නිෂ්පාදන බලපත්‍රයක් මෙන්ඩිස් සමාගමට දීලා තියෙනවා. හැබැයි රටේ සාමාන්‍ය ජනතාවට මේ පරිපු 250 ලුණු 500 සබන් කැටේ ඔක්කොටම බදු ගහන. ඒක නිසා දැන් ඇත්තටම මේකේ ජනතාව නැගී හිටපු විප්ලවවල තිබුණා සටන් පහක්. 1917 දී රුසියාවේ ජනතාව කිව්වේ පාන් ඉඩම් සාමය. ගොවියට ඉඩම් දෙන්න, ජනතාවට කෑම දෙන්න, සොල්දාදුවට සාමය දෙන්න. එතකොට ඒ සටන් පාඩ වලට කලින් 1789 පංච විප්ලවයේ සටන් පාඩ විදියට කිව්වේ සාමය, සමානාත්මතාවය, සහෝදරය. එතකොට ඒ සටන් පාඩ වලට අපිට එකතු වෙන්න බැරි නම් අපේ රටේ ජනතාවට අඩුම ගානේ අපි ඊටත් කලින් 1776 ඇමරිකානු විප්ලවයේ සටන් පාඩ දැන් කියන්න වෙලා තියෙන්නේ. 1776 දී ඇමරිකානු ජනතාව ඒ පාලනය විරුද්ධ වීදි බැස්සේ අරගල කරේ අරගලයේ විප්ලවයේ ප්‍රධාන සටන් පාඩේ විදියට තිබුණේ no taxation without representation. නියෝජනය දෙන්නේ නැත්නම් බදු ගෙවන්නේ නැත. දැන් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියනවා නම් පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ පත් කිරීමේ අයිතිය දෙන්නේ නැහැ ජනතාවට කියලා. ජනතාවට නියෝජිතයන් තෝරා ගැනීමේ අයිතිය දෙන්නේ නැහැ, මැතිවරණ තියන්නේ නැහැ. අත්වනෝ මතික ලෙස තමන් කැමති ලෙස තමයි මේ පාලනය ගෙනියන්නේ කියලා රනිල් වික්‍රමසිංහ එහෙම කියනවා නම් එහෙම නම් දැන් ජනතාවගේ පැත්තෙන් අඩුම ගානේ 1776 කියපු සටන් පාඩේ ඉන්නවා. ඒ තමයි නියෝජනය දෙන්නේ නැත්නම් අවම වශයෙන් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ නැත්නම් අපි බදු ගෙවන්නේ නැත. එවැනි රජයක් සඳහා බදු ගෙවිය යුතු නැහැ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන කොහොමත් මේ විදුලි බිල දැන් සල්ලි නැති නිසා ගෙවා ගන්න විදියක් නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලන විදුලි බිල නොගෙවන ව්‍යාපාරයකට යන්න ඕනේ. සියලු ජනතාව මේකට එකතු වෙන්න ඕනේ. අපි දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා මැතිවරණ කාලේ කුලල් කාඩක් තන එකෙක් කරන. ඒ මැතිවරණෙදි වැඩිපුර ඡන්දව ගන්න බලාගෙන අනිත් අයට ගහන්න ඕනේ කියලා මේ විකාරයක් කරන්නේ. දැන් අවසානයේ රනිල් වික්‍රමසිංහ නැතිවන්න තියන්නේත් නැතුව ගැටුමත් හදලා ප්‍රතිරෝධෙත් හදලා. දැන් නැතිවන්නයක්වත් නොපවත්වන තත්ත්වයක් ඇතුලේ අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා එක්සත් ක්‍රියාමාර්ගයකට එන්න. දැන් නැතිවන්නකෙදි ගොඩ වැඩි කරගන්නේ කොහොමද කියලා කල්පනා කර කර කට්ටිවාදී ක්‍රියාමාර්ග ගන්න නැතුව මේ අනතුරු ඉදිරියේ විශේෂයෙන් අද රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කරපු ඒ අත්නෝමතික සාහසික ප්‍රකාශය ඉදිරියේ සියලු දෙනා එකතු වෙයි. අපි සියලු දෙනාට ආරාධනා කරනවා එක්සත් ක්‍රියාකාරීත්වයකට එන්න, එක්සත් ක්‍රියාමාර්ගයකට එන්න. මුලින්ම මේ රනිල් වික්‍රමසිංහගේ ඒකාධිපති අත්නෝමතිකත්වයේ පරාජයටපත් කරලා මේ රාජපක්ෂලා රනිල්ව ඉස්සරහට දාගෙන කරන නූල් සූත්‍ර පරාජයටපත් කරලා මූලික වශයෙන් ජනතාවගේ
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මූලික පදනම් සුරැකී යුතුයි අඩුම ගානේ නෙතෙක් හිමි වෙලා තිබුණ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්න ඕනේ හැබැයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමාණවත් නැති නිසා එතනින් එහා ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකට මේක යන්න ඕනේ හැබැයි කොයික කරන්නත් දැන් ජනතාව කවුරු හරි හිතාගෙන හිටියනම් මේවා ඡන්දකින් කරනවා කියලා රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු පෙන්නලා දීලා තියෙනවා එච්චර ලේසියෙන් එච්චර ලාභයට ගොඩ යන්න දෙන්න බෑ කියලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මාර්තු 9 වෙනිදා උදේ ගිහිල්ලා කඩදාසියක පැන්සලකින් කතිරයක් ගහලා ගොඩ යන්න හිතාගෙන ඉන්න අපේ රටේ ජනතාව දැන් ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙන රනිල් රාජපක්ෂලා එච්චර ලාභයට ගොඩ යන්න දෙන්නේ නෑ. ඊට වඩා අමාරුයි මේක. ඊට වඩා මහන්සිලා ගොඩ යන්න කියලා පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවකින් ඉල්ලනවා ඒකට ලැස්ති. මේ රනිල්ගේ ප්‍රකාශයට මේ උම්මත්තක ප්‍රකාශයට ජන බලයෙන් පිළිතුරු දීම සඳහා සූදානම් වෙන්න ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ තත්වයට එරෙහිව සියලු තමන්ගේ ආර්ථික අයිතීන් දේශපාලන අයිතීන් සංස්කෘතික අයිතීන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අටෝ රාශියක් දිනා ගන්න තියෙද්දි ඒ ඔක්කොටම දැන් අලුත් සටන් පාඩිකුත් එකතු වෙලා තියෙනවා අලුත් එකක් එකතු වෙලා තියෙනවා මෙතෙක් නොතිබිච්ච එකක් මැටිවරණ සඳහා වන අයිතීන් ඒ කලින් තිබ්බේ නැහැ 1930 ගණන් වල සර්වජන ඡන්ද බලය ලැබුණට පස්සේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය බවට ලංකාව පත් වුණාට පස්සේ ඉතින් සිට මේ දක්වාගේ වුණු කාලෙදී අවස්ථා 41 දිහරෙන් 1975 සිට 77 දක්වා මැතිවරණ අකුලලා සිනමා බණ්ඩාරනායක රටපාලනය කරපු අවුරුදු දෙකයි 1982 වංචාකාරී දූෂිත ජනමත විචාරණයක් තියලා 1989 වෙනකල් කලින් තිබුණු පාර්ලිමේන්තුවෙන් බලහත්කාරයෙන් මැතිවරණ උපවත්තා පාලනය කරපු ජේ.ආර්. ජයවර්ධනගේ උදාහරණ දෙක හැරුණු විට මේ ගෙවිච්ච අවුරුදු 90ක විතර කාලේ අවුරුදු 90ක පමණ කාලේ ලංකාවේ මැතිවරණ පැවැත්වීම කියන එක සටන් පාඩම් ඇල්ල සිටුන්නේ නැහැ. දැන් මේ සටන් පාඩම් එකතු වෙලා තියෙනවා. ඊතුරු සටන් පාඩම් ඔක්කොටම. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා ඒ වෙනුවෙන් අරගල කරන්න, ඒ වෙනුවෙන් සංවිධානය වෙන්න, ජනතාවගේ බලය පෙන්වන්න මේ පිස්සොන් ජනතා බලයෙන් පළවා හරිනවා. මූලික වශයෙන් ඔන්න ඔය කරුණු ටික තමයි ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව යමක් විමසන්න තියෙනවා නම් ඒ සඳහා අපිට අවස්ථාවක් ගන්න තියෙනවා. කාශ්‍යප දෙන්නේ මේක. ස්වාධීන කොමිෂන් සභාව පත් කරද්දී සුරංගනා ලෝකයක් නැව ගොඩක් අය අපිට නම් ඒ වෙලාවෙත් කිව්වා ඕවා ඔය පොතේ තියෙන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ස්වාධීන කොමිෂන් සභාව පත් කරද්දී නැති වෙන කොමිෂන් පත් කරද්දී මොකද කිව්වේ? මෙච්චර කල් දේශපාලන බලයේ අතේ තියෙන අය Tamanට ඕන විදිහට නැති වෙන සිටියම වෙනස් කරනවා. සමහර මැතිවරණ පහු කරනවා, සමහර මැතිවරණ කලින් තියෙනවා, කෑලි කඩලා තියෙනවා, එක එක ඒවා කරනවා, මින්පස් ඒවා කරන්න බෑ. ස්වාධීන මැතිවරණ කොමිෂමට තමයි නැතිවෙන පැවැත්මේ බලය තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මහජන උපයෝගිතා කොමිෂම පත් කරද්දි මොකද කිව්වේ? මීන් පස්සේ කැමති විදිහට ජනතාව පීඩාවට පත් කරන ආකාරයට භාණ්ඩවල සේවාවල මිල ඉහළ දැමීම කරන්න බෑ. මහජන උපයෝගිතා කොමිෂම ජනතාව වෙනුවෙන් වැඩියක් වෙනවා කියලා කිව්වා. මානව හිමිකම් කොමිෂම සම්බන්ධ මොකද්ද කිව්වේ? මින් ඉස්සරහට මානව හිමිකම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම ස්වාධීනව වැඩියක් වෙනවා. දේශපාලනඥයන්ට, රාජ්‍ය නිලධාරීන්ට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ කිව්වා. හැබැයි දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? උසස් පෙළ ශිෂ්‍යයන්ට පාඩම් කරන්න විදුලිය දෙන්න කියපු එක පවා මානව හිමිකම් කොමිෂමට කරගන්න බැරි වුණ විදුලි බල ඇමතිවරයා කාංජන විජේසේකර මැදිහත් වෙලා මානව හිමිකම් කොමිෂමේ සියලු නිර්දේශයන් උල්ලංඝනය කළා. ඊට පස්සේ මහජන උපයෝගිතා කොමිෂම විදුලි බිල වැඩි කරන්න එපා කිව්වා. කාංජන විජේසේකර මැදිහත් වෙලා බලහත්කාරයෙන් විදුලි බිල වැඩි කළා. ඊට පස්සේ මැතිවරණ කොමිෂම මැතිවරණය සඳහා දින නියම කළා. දැන් අර මේ ජනාධිපති ලෙස වෙණී සිටින උන්මත්ත කරණි කඩම් පැනලා කියනවා දැන් මම මැතිවරණ තියන්නේ නැහැ. උදේ එහෙනම් මොනවද කොමිෂන් සර්? ඒ කොමිෂමට නෙවෙයි වගේ කියමුද? නැති වෙන කොමිෂමට නම් වගේ කියමුද? රනිල් කොහොමද පාර්ලිමේන්තුවේ වෙලා මම මැතිවරණ තියන්නේ නැහැ කියලා කියනවා. ඒතකොට මේ කියන්නේ මම සල්ලි දෙන්නේ නැහැ කියලා කියනවා. ඒතකොට පොතේ විල තිබුණාට මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා. ඒතකොට දැන් රනිල් තමයි ඒක තීරණය කළේ. දින සහ රාජපක්ෂලා තීරණය කළා තියෙන්නේ. ඉතින් පාකිස්තානයේ මේක ලස්සන්ට විසඳුවා දින දෙක තුනකට කලින්. පාකිස්තානයේ මුදල් අමාත්‍යාංශය ප්‍රාන්ත දෙකේ මැතිවරණ සඳහා ප්‍රාන්ත දෙකක පංජාබ් ප්‍රාන්තය සහ කයිබ දුර්ගයේ ආශ්‍රිතව තියෙන ප්‍රාන්ත දෙක මැතිවරණ පැවැත්වීම නියම තියෙන ප්‍රාදේශීය මැතිවරණ. එතකොට පාකිස්තාන් මුදල් අමාත්‍යාංශය ඒ සඳහා මුදල් වැය කරන්න දෙන්න බැහැ කියලා කිව්වා. පාකිස්තාන් ආරක්ෂක අමාත්‍යාංශය
නැතිවෙන සඳහා ආරක්ෂාව සපයන්න බෑ කියලා තියෙනවා. නැතිවෙන කොමිසම ඒ නිසා නැතිවෙන පැවැත්විය නොහැකි කියලා ප්‍රකාශයපත් කරා. ඒ ප්‍රකාශයපත් කරාට පස්සේ පාකිස්තානයේ ජනාධිපතිවරයා මැදිහත් වෙලා නැතිවෙන සඳහා දින නියම කරා. ඒක පාකිස්තානයේ එහෙමයි වෙන්නේ. ලංකාවේ එහෙමයි වෙන්නේ. ලංකාවේ ජනාධිපතිවරයා මැතිවෙන කොමිසම විසින් නියම කරන අද දින අවලංගුයි කියලා ප්‍රකාශයපත් කරනවා නීත්‍යානුකූල නැහැ කියලා ප්‍රකාශයපත් කරනවා. මේකේ මේ සිදුවෙන සියලු වියසකම් නැතිවන්න කල් දැමීම නිසා සිදුවීමට නියමිත සියලු විනාශයන්ගේ වගකීම රනිල් වික්‍රමසිංහ බාරගත යුතුයි. ඉතුරු ඒ රනිල් වික්‍රමසිංහට කත් ඇදපු මැතිවෙන කොමිසමේ නිලධාරියෝයි මුද්‍රණ රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලයාධිපතිනියයි නීතිපතිවරයයි පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පෙනී සිටින දූෂිත නිලධාරියයි ඒ අය මේකට වග කියන්නුන විශේෂයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්කරය අධිකරණයට දීලා තියෙන දියුණු ප්‍රකාශයක් සල්ලි නැහැ කියලා මේ ඇතිවන සියලු දේශපාලන ව්‍යසනයන් මේ පුද්ගලයන් වගකීම යුතුයි. එතකොට මේ පුද්ගලයන් පිටිපස්සේ ඉඳලා රූකඩ නටවන රාජපක්ෂලා. රාජපක්ෂලා තමයි මේක පිටිපස්සේ ඉන්නේ. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ජනතාව විසින් මූණට කෙල ගහලා එළවපු තක්කඩි ටික ඒ අය මේකේ වගකීම බාරගත යුතුයි. අපි ජනතාවගෙන් ඉල්ලනවා ඒ වගකීම තියෙන අය සම්බන්ධ ජනතා අධිකරණයට තීන්දුවක් ගන්න. ඔය ඇත්තටම මේ අයවැය සම්බන්ධයෙන් නම් ඕක කොහොමයි කියලා කවුරුත් කලින් ඉඳලා දැනගෙන හිටියා. උදාහරණයක් විදිහට අධ්‍යාපනික සෞඛ්‍යයට වගේ වෙන් කරන සොච්චම පවා ඒව සඳහා වියදම් කරලා තිබුණේ නැහැ. අයවැය යෝජනා බොහෝ විට ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. ගියාවුරු 2022 අවුරුද්දට අදාළව ඉදිරිපත් කරපු අයවැය යෝජනාවලින් 102යි ආරම්භ කරලා හරි තිබ්බේ කියලා සමීක්ෂණ ආයතනය කියලා තිබුණා. ඒකට මේ මැතිවෙනට අයවැය මුදල් වෙන් කරා කිව්වට මේවා ඇත්තට සිද්ධ වෙන්නේ නැහැ. මේ අයවැය කියන්නේ සම්පූර්ණ බොරුවක්. අයවැය සම්පූර්ණ බොරුවක් නිසා තමයි ඇත්තට අයවැය ලේඛනය ඉදිරිපත් කරද්දී මිනිස්සු තමන්ගේ ඉතුරු වැඩ නවත්තලා රේඩියෝ වටේ එකතු වෙලා කඩල තම්බගෙන කකා ප්ලේන් තිබිලි අයවැය කතාව අහනවා ඉස්සෙල්. දැන් අයවැය කතාව කාටවත් ගානක්වත් නැති කිසි කෙනෙක් ඒක අහන්නේවත් නැති පත්තරෙන් ඒක කියවන්නේවත් නැති කවුරුත් දන්නවා. ඔය අයවැය කියන්නේ බොරුවක් කියලා. ඒක නිසා මෙතන ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලයේහි ජනතාව සතුවන්නේ එය උදුරාගත නොහැක එය අන්සතු කළ නොහැක කියලා. ඒ නිසා පරමාධිපත්‍යයේ බලය ජනතාව සතුවන තියෙන්නේ කිසිදු ආයතනයකට එය උදුරාගත නොහැකි එය උදුරාගත නොහැකි අන්සතු කළ නොහැකි පූර්ණ අයිතිය. ඒ නිසා ඒක උල්ලංඝනය කළා තියෙනවා. අපි ඒකයි කිව්වේ රනිල් වික්‍රමසිංහ විසින් මේ අවමන් කරන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට විතරක් නෙමෙයි නීතියට විතරක් නෙමෙයි අපේ රටේ ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට මේ අවමන් කරන්නේ කොමන් සෙන්ස් එකට මේ අවමන් කරන්නේ. ඒ අවමානය නිදදරා ගන්න එපා කියලා විතරයි අපිට ජනතාවගෙන් කියන්නේ.